ලික නඩුකරයක් ගොනු කල තිනවා මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක පාවිච්චි කරලා. අපි දකිනවා මේ ජනතාවට ඇත්තට මාධ්‍යවේදීන්ට තමන්ට තොරතුරු ඉදිරිපත් කරන්න තියෙන අයිතියට සිද්ධ කරපු පරපතල ප්‍රහාරයක් මේක. සහෝදරයාට නඩුවක් පවරලා තියෙනවා ජනක රත්නායක මහත්මයා අපහාස කිරීම සම්බන්ධව. කන්දවලා මේක අද කල් ගියා සැප්තැම්බර් 13ට. මොකද පැමිණිල් පාර්ශ්වයේ නීතිඥතුමා ආධිකරණයට ඇවිල්ලා තිබ්බේ නැහැ. මේක ඇත්තටම විහිළු නඩුවක්. මොකද මේක පෞද්ගලික නඩුකරයක්. මේක පොලිසිය ගිහිල්ලා CID ගිහිල්ලා පැමිණිලි කරලා ඒ ආණ්ඩුවේ පවරන්න නැතිඳ මේ පෞද්ගලිකව ජනක රත්නායක පවරලා තියෙන නඩුකරයක්. ඇත්තටම මේ නඩුව අහපුවම තමයි ඒ ඔහු කියන චෝදනා ටික ඇත්තටම සමාජගත වෙන්නේ. මේ ඉතින් අපරාධ කාලනාස්තික අධිකරණය සහ අපේ මේ කිවල වෙච්ච දවසට අපි එකකට වන්දියක් ඉල්ලනවා. ඇත්තරෝ මේක මේ රටේ ජනතාවට මේ තොරතුරු දැනගන්න තියෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ තියෙන අවස්ථාවක විශේෂයෙන්ම අල්ලස් විශේෂ වශයෙන් කොමිස සභාවේ නිලධාරීන් අල්ලස් ගන්නවා කියන කාරණාව සුළුපටු කාරණාවක් නෙමෙයි. ඒ වගේ අපි පුරපුනා කිව්වා මේ ජනපද දුරය සඳහා ඉදිරිපත් කරපු අපේක්ෂකයෙක් කියලා කියාගන්න පුද්ගලයෙක් මේ විදිහට මේ බරපතල ගණයේ මූල්‍ය අපරාධ ජනතාවගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔවුත් එක්කම සේවය කරපු සේවිකාවක් චෝදනා එල්ල කරද්දී ඒ සම්බන්ධයෙන් ඇය විසින් අපරාධ පරිශෝධන දෙපාර්තමේන්තුවට අල්ලස් දූෂණ වශයෙන් කොමිස සභාවට ඒත් එක්කම කාන්තාහා ළමා කටයුතු කාර්යාංශයේ පැමිණිලි ඉදිරිපත් කළ දින වේලාවක ඒවා විභාගයේ විමින් තිබෙන වේලාවක ඒවා ජනතාවට අනාවරණය කිරීම ඔහුට කරපු අපහාසයක් කියලා ඉතල ඔහු අපිට අපි සම්බන්ධයෙන් පුද්ගලික නඩුකරයක් ගොනු කරලා තිනවා මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක පාවිච්චි කරලා. අපි දකිනවා මේ ජනතාවට ඇත්තට මාධ්‍යවේදීන්ට තමන්ට තොරතුරු ඉදිරිපත් කරන්න තියෙන අයිතියට සිද්ධ කරපු පරපතල ප්‍රහාරයක් මේක. ඒත් එක්කම අපි එක පැත්තකින් මාධ්‍යවේදීන් විදිහට අපේ කාලය විශාල වශයෙන් කාදමියක් සිද්ධ වෙනවා. ඒකම නීතිඥවරුන්ගේ අධිකරණය කරු අධිකරණය මේ බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් සාධාරණ විනිශ්චයක් ලැබේවි කියලා. ඒ වගේම මේ තීන්දුව ජනතාවට පරමාදර්ශයක් වෙන තීන්දුවක් කරපත් කියලා අපි විශ්වාස කරනවා. අඩුව මම හිතන්නේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදාකම් 13 වෙනිදාකම් කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තරම මේ නඩුව කියන්නේ ලංකා ඉතිහාසයේ තාම මුල්ම නඩුව. ලංකා ඉතිහාසයේ තාම මුල්ම නඩුවනේ. ඉතින් ඔන්ලයින් පළතල ඔන්ලයින් සේෆ්ටි බිල් එක යටතේ. ඉතින් මේ නඩුව තියා හැමෝම ගොඩක් අය බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් නඩුව මටත් තියෙනවා, මෙයාටත් තියෙනවා, අපි පොඩක් කට්ටියකට තියෙනවා. ඉතින් මේක මේ මම දන්නේ නැහැ මොකද්ද මේ නඩුව ගැන අපිට කියන්න බෑ, දාන්න බෑ කියන්න බෑනේ අපිට. මේ නඩුව කියන කාරණා මේ චෝදනා අනුව නීති ක්‍රියාත්මක මේ රටේ මිනිසුන්ට කටවල් අරින්න බැරුව යනවා. මං හිතන්නේ චෝදනාවක් එල්ල කරනකොට මේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වෙනකොට මේ ඒ චෝදනාව තමන් අපහාසයක් කියලා කාරණාව පසු කරලා ඒ චෝදනාව එලි කරන මාධ්‍යවේදීන්ව ධනුපදේ ගන්න උත්සාහ කරන යම් කිසි පුද්ගලයෙක් පරමතල මේ මාධ්‍ය නිදහසට බාධා කිරීම. මොකද මම පුද්ගලිකව මේ සිද්ධියේ මැදිහත් වෙන්නේ ගායත්‍රි බිම්බා කියන තැනදී කියලා. ඒ කියන්නේ දරක රත්නායකගේ පුද්ගලික සහකාරවරු නැත්නම් බීඒ විදිහට කාන්තාවත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරලා කියන කාරණාවත් එක්ක. ඉතින් මම මේ සම්මුඛ සාකච්ඡාව කරන්න කලින් දරක රත්නායක කතා කරලා අහනවා මම ඔබේ හිටපු පුද්ගලික සහායිකාවත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරනවා, ඔබ සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් ඇයට තියෙනවා, ඔබට යමක් කියන්න තියෙන දේ සම්බන්ධයෙන් කියලා. ඊපස්සේ ඔහු මට යම් කාරණා මුලින්ම ප්‍රතික්ෂේප කරලා ඔහු අහනවා මාධ්‍යවේදීන් පුළුවන් නඩු අහන්න කියලා. ඊපස්සේ මම කියනවා නෑ මගේ අයිතියක් මගේ යුතුකම තමයි ඔබට කතා කරලා මම ඇහුවේ. ඔබට මොකක් හරි දෙයක් කියලාද ඔබේ පැත්තෙන් ප්‍රශ්න කරන්න කියලා. ඒක මගේ සදාචාරාත්මක මාධ්‍ය භාවිතාව. එහෙම කරලත් මේ වැඩසටහන ඉදිරිපත් කළේ රටේ ජනතාවට මේ තොරතුරු දැනගන්න අවශ්‍ය නිසා. ජනක රත්නායක මට ඒ වෙලාවේදී ඔහුගේ පැත්තෙන් ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න ටික පවා ඉදිරිපත් කළා තියෙනවා. එහෙම වෙලාවක ඔහු අධිකරණයට අධිකරණ නොමග යාමින් අපි මේ ඔහු පුද්ගලික ආකාරයේ අපහාසයටපත් කිරීමක් සිදු කළා කියලා චෝදනාව එල්ල කළා තියෙනවා. ඉතින් මේවා රටේ ජනතාව තේරුම් ගන්න ඕන. මහජන උපකිතා කොමිසම කියලා කියන්නේ ඉතාමත්ම තීරණාත්මක ස්ථානයක් ජනතාව සම්බන්ධ තීරණ ගත්ත තැන. එවැනි ස්ථානයක හිටපු සභාපතිවරයෙක් මෙවැනි විෂමාචාරය සිද්ධ කරා කියලා ඔහුගේම පුද්ගලික සහකාරකගේ චෝදනා එල්ල කරන වටපිටාවක ඒවා මාධ්‍ය මගින් හෙළි කරාම මාධ්‍ය දඩයම් කරන්න උත්සාහ කරනවා නම් තමයි තේ බලය පාවිච්චි කළා. අපි ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් ප්‍රකාශපත් කරනවා. ඒක මොකද්ද? අද අපි පැමිණ සිටින්නේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට. අපේ ලහල් සහෝදරයාට නඩුවක් පවරලා තියෙනවා ජනක රත්නායක මහත්මයා අපහාස කිරීම සම්බන්ධව. ඉතින් ඔන්ලයින් පනත ඔන්ලයින් පනත යටතේ ඒක ඉතින් අපි දන්නවනේ. සෝරි මට කියන්න බැරි පළවෙනි නඩුව
පළවෙනි නඩුව නේ. ලාට වැඩිච්ච පළවෙනි නඩුව ඒක. නෑ නෑ ඔන්ලයින් පළත යටතේ ලංකාවේ මුල්ම නඩුව. ලංකාවේ අන්න හරි. yes. ඉතින් මේ මම කියන්නේ කැමති ලාල් ඕක ජනක රත්නායක මහත්තයා කතා කරා නම් ඕක ඔයා වැරද්දක් කළා නෑ නේ. ඔයා එතන ඉඳලා නිකන් කැමරාවල් එක්ක විතරයි වෙනාය කතා කරන එක සම්බන්ධ. ඉතින් ඕක කිව්වා නම් මේ ජනක රත්නායක මහත්තයා ඕක ඉල්ලාස් කරගන්න. මම කතා කළා බලන්න මේ කාලේ ඔයා දැන් බලන්න මේ වාගේ වටින කාලය. ඔයා මේ රටේ කී දෙනෙකුට උදව් කරනවා ඔබතුමා වගේ සම්පත් මේ රටට. ඉතින් මෙතන ඇවිල්ලා මේ අධිකරණයේ අපහාස කිරීමක් නෙමෙයි මම සෑම අධිකරණයකටම ඉසනම ආචාර්ය කරනවා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. ඉතින් ඒ වුණාට මෙතන ඔබතුමාගේ කාලය මේ ගොඩාක් වටිනවා. මේ රටේ ජනතාවට තමයි ඔබතුමාගේ කාලය අවශ්‍ය. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ ඔබතුමාට මේක ඉතුමාට කතා කරන්න කියලා තමයි මම කියන්නේ. ඇත්තටම යා කිව්වනම් මට මේක නඩුවක් දාන්න නැතුව අයින් කරගන්න කියලා රංජීවිස් මේ මම අයින් කරගන්න කියලා විශ්වාසයක් තියෙනවා ඉතුමා ඒක කරයි කියලා. ඔව් ඇත්තටම දැන් මමත් දැනන්නේ රංජීවනි වගේ වත් මාරකාර බහුලන්නේ දම්පින්කම් කරනවා ඔක්කොම කරනවා මගේ ඔයාලු උපන්දිනේ දවසේ. අද උපන්දිනේ. අයියෝලා අකිලන උපන්දිනේ කියලා. නෑ නෑ එහෙම නෑ. ඔයාට එන පාටිනවා කියලා යාළුවන්ගේ. එහෙම තමයි ඉතින් ඒ වුණාට මම මේ ඔබතුමාට තියෙන ගරුත්වයෙන් තමයි මම අද මගේ අද හරි බිසි දවසක් මම මේ උදේවරුවේ ආවේ ඔබතුමාට සපෝට් එක හැටියට. ඉතින් අපි මේ වෙලා අවස්ථාවක ඉන්නේ නැත්නම් මේ වැඩක් නැහැ නේ. සමාජ ක්‍රියාකාරිනියක් සමාජ සේවය කරන පුද්ගලයෙක්. ඉතින් මේ වගේ වෙලාවක අපි ළඟින්ම ආශ්‍රය කරන මේ රටේ සේවයක් කරන අයත් එක්ක අපි හිට ගන්න ඕනි. ඉතින් ඒක තමයි ලාල් මං අද ආවේ ඇත්තටම. ඒ වගේම අනිත් ඒවාට හිටියේ නැත්තේ ආ මට කිව්වා දෙන්න එපා කමක් නැහැ කියලා ඒත් මං ආවා. නෑ 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 මං කිය ඔය කිස්සෙල මගේ නඩුවට ආවේ නැත්තේ ලංකාවේ නෑනේ. ලංකාවේ හිටියේ නෑ ඒක තමයි. හරි එහෙනම්.